අපි දැන් බලමු කොහොමද ෆ්‍රිල් එක කපා ගන්න කියලා. අපි නමන ආකාරයට නමලා මේ නැම්ම පැති දෙක මේ පැත්තත් නැම්ම මේ පැත්තත් නැම්ම. එතකොට ඕපන් පැත්ත මේ දෙපැත්ත. මේ දෙපැත්ත තමයි ඕපන් දෙපැත්ත. ඕපන් දෙපැත්ත එළියට තියන්න නැම්ම දෙමංගේ පැත්තට තියන්න. ඊට පස්සේ අපි අතන ගණනය කරානේ අඟල් 10ක් කියලා. මම 10න් අඟල් භාගයක් අඩු කරලා 9 මාරක් ලකුණු කරනවා. 9 මාර මම ලකුණු කරන්නේ මෙන්න මේ විදිහට. මං බලනවා මෙහෙම ටේප් එක හරහට තියලා මගේ 9 මාර කොතනටද ඉන්නේ කියලා. මොකද අපි 10ම ලකුණු කරන්නේ නැහැ. මේක ඇදෙනවා මහනකොට. ඒ නිසා අඟල් භාගයක් අපි අඩු කරනවා. දැන් මගේ 9 මාර මෙතනට එන්නේ මෙන්න මෙහිම හරහට ටේප් එක තියලා බලනවා 9 මාර කොතනටද එන්නේ කියලා. මං ඒක මෙන්න මෙහිම ලකුණු කරගන්නවා. 9 මාර එන තැන මම ලකුණු කරනවා. ඊට පස්සේ මගේ මෙතන තියෙන මගේ මුල් කොටස, ඒ කියන්නේ මේ පැත්තටත් නැම්ම මේ පැත්තටත් නැම්ම. මෙතන ඉඳලා මේ 9 මාර මෙතනට ලකුණු කරපු මෙතන ඉඳලා මෙතනට මනින්න කීයද කියලා. මගේ එනවා 6.1ක්. මම ඒ 6.1 මෙතන ඉඳලා මේ වටේටම 6.1 ලකුණු කරනවා. මෙතන කොනේ ඉන්න මේ ආකාරයට. දැන් ඔයාලා මෙතන ඉඳලා මේ වට ප්‍රමාණය මනලා බලන්න ඔයාලගේ ගත්ත ප්‍රමාණය එනවද කියලා. මම බලන්න මගේ ගානට 10 එනවා. මම ගන්නවා මගේ පළවෙනි ෆ්‍රිල් එකට අඟල් 6ක උසක්. ඒ අඟල් රෙඩි. ඒ කියන්නේ මහල ඉවරනහම මට අඟල් 6ක් ඕනි. ඒ 6ට මම තව අඟලක් එකතු කරනවා. එතකොට 7යි. මම මේ 7 මේ වටේට ලකුණු කරනවා මෙන්න මේ ඇඳගත්තු රවුමේ ඉඳලා. ඒ අඟල එකතු කරන්නේ මම මෙහුම් වාසි වලට මෙන්න මේ විදිහට. දැන් මම කපනවා. ඊළඟට ඔයාලා මේකේ අනිත් ෆ්‍රිල් එක කපන්න ඕනි. උඩ කොටස මේ ප්‍රමාණයටම යටින් මේකෙන් භාගයයි. දැන් මගේ මේකේ රෙඩි එන්නේ 6යිනේ. එතකොට අනිත් කොටස මහල ඉවරුනහම රෙඩි මෙෂර්මන්ට් එන්න ඕනි අඟල් 3ක්. එතකොට ඔයාලා කපන්න ඕනි අඟල් 4කට. මෙතන උඩ මෙහුම් වාසියකටයි මේක වාටි මහන්න අඟල් භාගික මෙහුම් වාසියයි ගිහාම ඔයාට ඉතුරු වෙනවා හරියටම අඟල් 3ක්. එතකොට මේක 6ක් වෙනවා, ඒක 3ක් වෙනවා. ඒකට වඩා අඟ භාගයට භාගය. දැන් මම මිලැස්ත වෙන්නේ පොඩි ෆ්‍රිල් එක කපා ගන්නගෙන තියෙනවා. ඒකත් අර විදිහටම තමයි නමන්න ඕනේ. මේ දෙපැත්තට නැම්ම එන විදිහට. ඒ විදිහමයි, කිසිම වෙනසක් නැහැ මුලින් රෙද්ද නැවපු විදිහටම. ඊට පස්සේ ඒ විදිහට රෙද්ද නමලා ඔයාලා මුලින් කපපු කොටස ඒ රෙද්ද උඩ ඒ විදිහටම තියන්න. මේ මම තියලා තියෙන විදිහට එහෙම තියලා ඔයාලා මේ ප්‍රමාණයෙන් අපිට එන්න ඕනි යටනේ වෙනස් වෙන්නේ. මේ ප්‍රමාණය ඒ විදිහටම ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලගේ මේ උඩ කොටස ඉවත් කරන්න. සේ මම වාසිත එක්කලා අඟල් 4-5 ලකුණු කරන්න මේ රවුමේ ඉඳලා. දැන් ඊට පස්සේ අපිට ඕන වෙනවා බයස් පටි. මොකද කරට අල්ලන්න සහ අත වටේට අල්ලන්න බයස් පටි ඕන වෙනවා. අපි බයස් පටි ටිකක් කපා ගමු. අඟල් 1යි කාලක විතර වගේ පල්ලට බයස් පටි ටිකක් කපා ගමු. මෙන්න මේ මෙම ඇදෙන පැටියට තමයි බයස් පැටිය කියලා කියන්නේ. මම ඔයාලට පෙන්නන්නම් නොදන්න අයට මේ කියලා දෙන්නේ. මේ තියෙන්නේ කණවාටිය කෙලින් තියෙන්නේ රෙද්දේ ලෙන්ත් එක. අපි කියන්නේ රෙද්දේ දිග අත. කණවාටියේ ඉඳලා රෙද්දේ පළල තමයි මේක තමයි රෙද්දේ පළල. එතකොට බයස් කියලා කියන්නේ මේ වගේ අපි දැන් මෙහෙම හරියටම කොටුවක් අරගෙන මෙහෙම හරහට කපුවාට පස්සේ මේක
මෙතෙන්ද මෙතෙන්ට කපන පටි වලට කර්ණාකාර පටි කියනවා ඒකට තමයි බයස් පටි කියලා කියන්නේ නදන්න ඇයට මම මේ කියලා දුන්නේ හරි එහෙනම් අපි බලමු කපපු කොටස් ටික හරි මේ තියෙන මම කපාගත්තු කොටස් ටික මේ තියෙන ෆ්‍රන්ට් එක මේ තියෙන බෑක් එක මේ තියෙන මම කපාගත්තු බයස් පටි ටික ෆ්‍රිල් එක මෙන්න මේ විදිහට එන්න ඕනේ ලොකු ෆ්‍රිල් එක ඇතුළට පොඩි ෆ්‍රිල් එක දාලා මෙන්න මේ අපර කර කොහොම අදින් නැතුව මේ විදිහට ඔයාලා ස්ටිච් එකක් ගහ ගන්න මහන්සි ඉස්සෙල්ලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකේ වාටිය මේ රවුන්ඩ් දෙකේම වාටිය කාලා කාලා නමලා එක සික්සැක් ගහන්න පුළුවන් නැත්නම් මේ විදිහට මෙහෙම පොඩියට මෙහෙම ඩබල් නමලා වටේටම මහන්න පුළුවන් ඉස්සෙල්ලා එක පාරක් නමලා මහන්න ඊළඟට දෙවෙනි පාර නමලා මහන්න එහෙනම් අපි මම වීඩියෝ එකකින් හම්බ වෙමු